අයිබෝන් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අයිලන් කොලෙජ් එකේ අපේ 10 වසර පන්තිය මෙතන ඉඳලා පටන් ගන්නවා. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා. අද දවසේ අපි කතා කරනවා විශේෂ කොටසක්. ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරපු පාඩමට අදාළව ඒ කියන්නේ සිංහභාව පාඩමට අදාළව අපි ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. සාමාන්‍යයෙන් මේ දවස්වල ලංකාව පුරාවටම වැසි වසිනවා. ඉතින් ඒ වැසිවල අසිරියත් එක තමයි මේ දවස්වල අපි සැරිසරන්නේ. ඉතින් ඒ වැසිවල අසිරිය එක එක විදිහට එක එක පළාත්වලට ලැබෙනවා. ඒක තමයි විදිහ. සමහර පැතිවලට අසිනි මහා වරුසා, සමහර පැතිවලට මුරුගසන් වරුසා, සමහර පැතිවලට මොරසූරණ වරුසා, සමහර පැතිවලට නාකපනා වෙහි, සමහර පැතිවලට පිනි පොද වැහි, මේ වගේ වැස්ස එක එක විදිහ වැහි තියෙනවා. සමහර වැහි වහිනකොට වැස්ස විතරයි, විදුලි නෑ, ගෙරවිලි නෑ. සමහර දවසට ගෙරවිල්ල විතරයි, වැස්ස නෑ. සමහර දවසට ගෙරවිල්ලයි විදුලි කැටිල්ලයි විතරයි, වැස්ස නෑ. මිනිස්සුත් එහෙම ඉන්නවා. සමහර අයගේ සද්ද විතරයි, වැඩ නෑ. සමහර අයගේ සද්ද තියෙනවා, වැඩක් තියෙනවා. සමහර අයගේ සද්ද නෑ, වැඩ විතරයි. ඉතින් ඔය වැඩ විතරක් කරන අයව හොයාගන්න ටිකක් අමාරුයි. මොකද ඕනාවට වඩා සද්ද දාන්නේ නැති නිසා. ඉතින් අපිත් ඕනාවට වඩා සද්ද දාන්න නැතුව ගොරවන්න ඕනි වෙලාවදී ගොරවලා, විදුලි කොටන්න ඕනි වෙලාවදී විදුලි කොටලා, වහින්න ඕනි වෙලාවදී උතුරන්න වහින්න පුළුවන් නම් ඒක තමයි ආර්ට් එකක් තියෙන ලයිෆ් එකක් කියලා කියන්නේ. එහෙනම් ඉතින් අපි යන් අපි කතා කරපු සිංහබාහු නාට්‍යයට අදාළව ප්‍රශ්න කීපයක් කතා කරන්න. අපිට නිර්දිෂ්ට සිංහබාහු නාට්‍ය ප්‍රශ්න කතා කරන්න යන්. හරි. ඉතින් යන් පෙරට මම ෂෙයා කරන්නම් නිබන්ධනය. මේක මම ගෲප් එකට දාන්න. මේක ඔයා print කරගන්න මට කලින් දාන්න අවස්ථාව ලැබුණේ නැහැ. කමක් නැහැ. තකන්න එපා. තකන්න කියලා කියන්නේ හිතන්න එපා කියන එක. හරියට අහුන්නේ නැත්නම් එහෙම කියලා මම හැමතෙම වතාවක් කිව්වේ. හරි. පොඩි ස්ලෝ එකක් තියෙනවා මේ දැන්නදි තියන ජංජාලේ. මේ දවස්වල ඇස්සත් එක්ක අපිට පොඩි පොඩි පාඩ දානවනේ. ස්වභාව ධර්ම ඇත්ත කියන්නේ අපිට හැප්පෙන්න බෑනේ. ගෲප් එකට දා. ගෲප් එකට දානවාද කියලා නෝ සර්, ගෲප් එකට දානවාද කියලා නෝ, මාව ගෲප් එකට දාන්න නෑ, නිබන්ධනේ දානවා ගෲප් එකට. හරි, ලොක් කර. ඔල්රයිට්. ඉතින් සුපුරුදු පරිදි මම ඔබට ආරාධනා කරනවා ඔබේ මූණත් ආඩුව මේ ඩිස්ප්ලේ එක මත සටහන් කරන්න කියලා. බීරියලින්ට වීණා වයනවා වගේ අදත් මම වීණා වයනවා. ඔල්රයිට්. හරි. ද පොඩ්ඩක් ලෑන්ඩ්ස්කේප් එක අනිත් පැත්තට වැඩිලා නේ. පොඩි ඉඳගාද තියෙන්නේ. එතකොට පොක් එක මට ටික පොඩි වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. හරි. අද මේ වෙනදට අර ලෑන්ඩ්ස්කේප් එකේ නිර්මාණය වෙන එක අද පොඩ්ඩක් අනිත් පැත්තට තමයි මේක වැඩේ වෙලා තියෙන්නේ. ඒකෙත් පොඩි ආට් එකක් තියෙනවා කියලා ඉතින් අපි ඉස්සරහට යන්න. අපි කවුරුත් කැමති නෑ අතහරින්න. ඒත් සමහර වෙලාවට අපිට සමහර දේවල් අතහරින්න වෙනවා. ඔබ ඉගෙන ගන්න යමක් අත්හැරියොත් තමයි තියෙන එකට වඩා හොඳ එකක් හම්බ වෙන්නේ. මේක ටිකක් වරදවා තේරුම් ගන්න එපා. සමහර අයට හිතෙන්න පුළුවන් දැනට තියෙන ඒවා අත්හැරලා වෙන එක හොඳ එකක් ලබා ගන්න පුළුවන් කියලා. ඔව් සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ලෝකේ අත්හැරපු මිනිස්සුන්ට තමයි හොඳම දේවල් හම්බෙලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය මොකක්ද දන්නවද? වසර 2500ක් ගෙවිලත් කෙනෙක්ගේ දෙපා පාමුල
මලක් පහනක් මලක් පිදිලා පහනක් දැල්වේ. සමහර විට ලෝකේ හුඟක් තැන්වල අදටත් වසර 2500ක් ගිහිල්ලා පහනක් දැල්වෙනවා. මේ මොහොතෙත් ලෝකේ හුඟක් තැන්වල මේ පහන දැල්වෙනවා ඇති. මම දැකපු ලෝක පුද්ගලයෝ අතරින් එහෙම වෙන අය ඉතාම සීමිත පිරිසයි. ඒ අතරින් මේ තරම් විශාල ප්‍රමාණයෙන් සිද්ධ වෙන එක්කෙනායි ඉන්නේ ඒ තමයි බුදුහාමුදුරු. බුදුහාමුදුර කරපු එකම වැඩේ තමයි සියල්ල අත්හැරපු. ඉතින් අත්හැරපු නිසා අදටත් පහනක් පත්තු වෙනවා වසර 2000 ගණනක් ගිහිල්ලා. බලන්න අත්හැරීමේ තියෙන ප්‍රබලකම. ඉතින් අත්හරින්න අත්හරින්න හොඳ දේවල් හම්බ වෙනවා. හැකිනම් අත්හරින්න. අත්හැරීමට පස්සේ ඉතින් හොඳ දෙයක් හම්බ වෙයි. හරි. මේක අත්හරින්න එපා. සමහර දේවල් අත්හැරගත්තම හොඳ දේවල් ලැබෙනවට වඩා නොලැබෙන දේවලුත් තියෙනවා. හරි. ඉතින් එහෙනම් අපි යන් පළවෙනි ප්‍රශ්නෙට. පරිම සම්මත ගැටලුවක් තියෙද? හරි. මට කියන්න මේක පේනවද කියලා? මේක පොඩි නම් මම PDF එක වෙන අනිත් විදියට share screen දාන්නම්. එතකොට මම පොඩි කොටුවක ඉන්නේ. මේක පේනවා නම් ප්‍රශ්නයක් නෑ, hand mark එකක් දාන්න. නැත්නම් මේක ටිකක් ලොකුවට පේන්න ඕනි වගේ එකක් තියෙනවා නම් මට පුළුවන් මේක normal share screen කරන්න. හරි. right. chat box එකේ දාන්න වැඩි කට්ටියගේ උමනාව මේක ටිකක් වැඩිපුර පේනවා නම් ඕනි නම් මට පුළුවන් අනිත් විදිහට ෂෙයා කරන්න. හරි. ආ තව ලොකුවට දාන්න. හරි. මම වැඩේ කරා. තප්පරයක්ද? හරි, පළවෙනි ප්‍රශ්නේ නිකන් අපි ලියාගමු. මේක පොඩ්ඩක් ඕපන් වෙනකන් හරි. මං හිතනවා කලින්ට වඩා පොඩ්ඩක් ලොකුවට පේනවා කියලා. රයිට්. පේනවනේ. මේ මූලික කරුණු ටික ටික ඉච්චර වැදගත් නැහැ. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා යන්. රයිට්. හරි, දැන් හොඳට පේනවා නම් මට රයිට් මාක් එකක් දාන්න. හරි. පළවෙනි ප්‍රශ්නය ඇවිල්ලා, දරුවන්ගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වෙයි. පාඩම ඇසුරෙන් නිදසුන් සහිතව විමසන්න කියලයි කියන්නේ. හරි, අපි අවධානය යොමු කරමු අපෙන් අහන ප්‍රශ්නයට. අපෙන් අහන්නේ, එතකොට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිත කීපයක් තියෙනවා. සිංහා සුප්පාදේවිය සහ සිංහ සීවලී සහ සිංහබාහු. මේ කියන ප්‍රධාන චරිත වටානේ සිංහබාහු නාට්‍ය
ගොඩනගෙන සහ විකාශනය වෙන. එතකොට මේ සිංහබාහු නාට්‍යයේ ඉන්න සුප්පා දේවියගේ චරිතය ඇය සිංහ සීවලි සහ සිංහ බාහුගේ අම්මා එහෙම නැත්නම් සිංහගේ ආදරණීය ස්වාමි භාර්යාව භාර්යාව මේ චරිත වටානේ මේ කතාව ගොඩනැගෙන්නේ එතකොට අපෙන් අහනවා මේ චරිත හැසිරෙන විදිය දිහා බලාගෙන ඉඳලා ඔයාට නිර්දිෂ්ට කොටස අධ්‍යයනය කරලා මේ චරිත අතරින් සුප්පා දේවියගේ චරිතය දරුවන්ගේ සුබසිත උදෙසා ක්‍රියා කරන මවකගේ චරිතයක් ඒ තර්කානුකූලව ඔප්පු කරන්න කියලා හරි මේ සරලවම කිව්වොත් මෙයා නිසුප්පා දේවිය තමන්ගේ ජීවිතයේ දරුව වෙනුවෙන් කැප කරා කියලා මෙයා අපි ඔප්පු කරන්න ඕනි ඔව් එහෙම කැප කරා කියලා හරි ඒකට විධිමත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ විධිමත් සලස්මක් තියෙන්න ඕනේ සලස්මකට අනුව අපි උත්තරේ ගොඩනගාගෙන යන්න ඕනි ඒ ගොඩනගාගෙන යද්දී අපි මේ ප්‍රශ්නේ පළවෙනි ආරම්භය ගන්න ප්‍රවේශය ඒ කියන්නේ මූලික හඳුන්වා දීමක් කරන්න ඕනි ඒ මූලික හඳුන්වා දීමෙන් පස්සේ තමයි අපි ප්‍රශ්නෙට උත්තර සපයන්න යන්න ඕනි හරි එහෙනම් අපි මූලික ප්‍රවේශය හදාගෙන ඊට පස්සේ උත්තර ලියන්න යමු මෙම ලියමු කාට හරි ලියා ගන්න බැරි වුණොත් නැවත අහන්න රයිට් මේ මම මේසදී දැම්මම මේක මුද්‍රණය කරලා ලියා ගන්න එක මේ ඉස්තැන් වලට දා ගන්න රයිට් ලියන්න මෙහෙම දනුත් එක්කෙනෙක් සම්බන්ධ වුණා මෙතන ඉඳලා ලියාගෙන යන්න ඊට පස්සේ ඊළඟ විස්තරය අපිට දැනගන්න පුළුවන් ඒ අලුත්ෙන් සම්බන්ධ වෙච්ච දරුවට කිව්වේ ඒ නිසා කලින් කතා කරපු ප්‍රශ්නයක් කරගන්න එපා සිංහබාහු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නිර්මාණයේ අපි ගොඩනගන්නේ ප්‍රවේශය හරි ප්‍රවේශය ප්‍රශ්නෙට අදාළව පළවෙනි ප්‍රවේශය සිංහබාහු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නිර්මාණයේ හරි සිංහ මම මේවා ලියවන්නේ අතර ලියනකොට පොඩි වෙලාවක් යනවා තමයි නමුත් මේවා ලියවන්නේ ලිවිමෙන් තමයි අපිට මේ යමක උත්තරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන හැකියාව නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අපිට උත්තරයක් ගොඩනගා ගන්න ගියාම පොඩක් ස්ට්‍රක් වෙනවා, හිර වෙනවා. ඒ නිසා අපි පොඩක් ලියන්න හුරු වෙන්න ඕනේ. මොකද ඔන්ලයින් වලදී අපිට වෙන විකල්පයක් නැහැ ලියවීම සඳහා. ඒ කියන්නේ ඔයාට මෙහෙම ලියන්න කියලා කියන්න පුළුවන් මිසක් අපි ඉදිරියේ තියාගෙන මෙහෙම ලියන්න බෑනේ. එනිසා විකල්පයක් විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. හරි. සිංහබාහු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නිර්මාණයේදී ශෛලීගත ශෛලීගත දේශීය සලකුණ සටහන් කරන නිර්මාණයේදී ශෛලීගත දේශීය සලකුණ සටහන් කරන නිර්මාණයේදී ශෛලීගත දේශීය සලකුණ සටහන් කරන නිර්මාණයේ සිංහලයේ ආරම්භය පිළිබඳ සිංහලයේ ආරම්භය පිළිබඳ මහාවංශයේ සඳහන් වන සිංහලයේ ආරම්භය පිළිබඳ මහාවංශයේ සඳහන් වන කතාව මූලාශ්‍ර කොටගෙන නිර්මාණය කර ඇත නිර්මාණය කර ඇත සුප්පානම් රාජකුමරිය
සුප්පානම් රාජකුමරිය සිංහේකු සමග විවාහ වෙයි සිංහේකු සමග විවාහ වෙයි සිංහේකු සමග විවාහ වෙයි සුප්පානම් රාජකුමරිය සිංහේකු සමග විවාහ වෙයි දරුවන් දෙදෙනෙකු ලබයි දරුවන් දෙදෙනෙකු ලබයි කාට හරි ලියා ගන්න බැරි වුණොත් chat box එකේ දාන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් මයික් එක ඔන් කරලා මට කියන්න ලියා ගන්න බැරි වුණා කියලා නැත්නම් chat box එකේ දාන්න මම නැවත කියන්න හරි සිංහයා සුප්පා දේවි සහ සිංහ සීවලි සිංහයා සුප්පා දේවි සහ සිංහ සීවලි සිංහ බාහු සිංහයා සුප්පා දේවි සහ සිංහ සීවලි සිංහ බාහු වටා කතාව ගෙතේ සුප්පා දේවියගේ චරිතය 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 දරුවන් වෙනුවෙන් කැප වූ චරිතයක් ලෙස 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 නාට්‍ය තුල නිර්මාණකරුවා මෙලෙස දිගහරි නාට්‍ය තුල නිර්මාණකරුවා මෙලෙස දිගහරි නාට්‍ය තුල නිර්මාණකරුවා මෙලෙස දිගහරි ඉතින් ඔන්න අපි ප්‍රවේශය ගොඩනගා ගත්තා අපි ওই ප්‍රවේශය ඇතුළට මූලික කාරණා කීපයක් ඇතුළත් කළා ඒ තමයි ඉදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ නාට්‍ය නිර්මාණයක් මේක එතකොට මේ සඳහා මූලාශ්‍ර කරගෙන තියෙන මහාවංශයේ සිංහලයාගේ ආරම්භය පිළිබඳ කතාව ඒ වගේම මේකේ ප්‍රධාන චරිත සිංහයා සුප්පා දේවිය සහ සිංහ සීවලි සිංහ බාහු කියන මේ චරිත වටා නාට්‍ය ගොඩනැගෙනවා සුප්පා දේවියට සහ සිංහයාට දාව දරුවන් දෙන්නෙක් ඉන්නවා ඒ දෙදෙනා සමග මේ අය වනේ වාසය කරනවා එතකොට මේ සිංහ බාහු හා සිංහ සීවලි සුප්පා දේවිය සහ සිංහයා වටා මේ නාට්‍ය දිගහැරෙනවා ඒ නාට්‍ය ඇතුලේ සුප්පා දේවියගේ චරිතය දරුවන් වෙනුවෙන් කැප කළ චරිතයක් ලෙස
නාට්‍යකරුවා මේ නාට්‍ය ඇතුලේ නිරූපණය මෙන්න මේ විදිහට දිග හරිනවා කියලා තමයි අපි ඔය කිව්වේ. ඔය සරණ කාරණා ටික උඩට පල්ලෙහාට එහාට මෙහාට ඔයාට රිසි පරිදි කැමති තැනකට දාලා ඔය විදිහට සරලව ප්‍රවේශය හදා ගන්න පුළුවන්. ඊට අමතරව මේ නිබන්ධනයේ ඇතුලේ මම දාලා තියෙනවා එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කළ වෙනත් නාට්‍ය, ඔහුගේ වෙනත් නවකතා, ඔහුගේ වෙනත් විචාර පොත්, ඔහුගේ ජීවන තොරතුරු යම් ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. ඔබටත් හැකිනම් යම් කිසි වේගයකින් උත්තර ලියන්න ඔයාට පුළුවන්. ඔය නිබන්ධනයේ තියෙන අනෙකුත් තොරතුරු ඔය උත්තරේ ප්‍රවේශයට එකතු කරගන්න. ඕනිනම් උපන් අවුරුද්ද එකතු කරගන්න පුළුවන්. ඔහුගේ වෙනත් නිර්මාණ මේවා කියලා එකතු කරගන්න පුළුවන්. ඔහුගේ නාට්‍ය නිර්මාණ කලාවේ ඔහු නිර්මාණ කිරීම සඳහා කරපු පර්යේෂණ පිළිබඳව ඕනනම් වාට ලියන්න පුළුවන්. ඒක ඔයාගේ උත්තරය තවදුරටත් සංවර්ධනය කර ගැනීම උදෙසා දෙන උපදේශයක්. ඒ සියල්ල අන්තර්ගත නොවුනාය කියලා මේ අපි ලියපු ප්‍රවේශය ප්‍රමාණවත් බවෙන් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔය ලිව්වා ප්‍රමාණය ප්‍රවේශයක් විදිහට ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයිට වඩා අඩු කරගන්න නැතුව ඔය මූලික ප්‍රවේශය ඔය ප්‍රශ්නයට අදාළ ඔයාට ගන්න පුළුවන් නම් එය යම් සාර්ථක පිළිතුරක ප්‍රවේශයක්. ඊට අමතරව ඔයා ටිකක් තවදුරටත් මේක සංවර්ධනය කරගන්නවා නම් අර තොරතුරුත් ඇතුළත් කරගන්න. ඒක ඔබේ අයිතිය. හරි. දැන් ඔන්න අපි කියනවා සුප්පා දේවිය තම දරුව වෙනුවෙන් කැප කරපු චරිතයක් කියලා ඔප්පු කරන්න අයියා. හරි. අපිට නිකම්ම මේක ඔප්පු කරන්න බෑ. අපිට නිදසුන් එක්ක තමයි මේක ඔප්පු කරන්න වෙන්නේ. ඉතින් අම්මාවරු පියවරු කියන්නේ දරුව වෙනුවෙන් ජීවිත කැප කරන අය තමයි බහුතරයක්. සියල්ලම ගැන මට එකලෙස එක කෝණයෙන් කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් මව්වරු ගැන කියන්නේ දෙවනි බුදුන් ලෙස ලොව උවම් කළ ලොවට පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා කියලනේ. එතකොට අම්මා යන සමාධියට සිටිමි සමවැදී නේ කලා වැවේ නිල් දියවර අපේ අම්මා. එහෙමනේ මාතෘත්වය ගැන ආසියාතික සංස්කෘතිය ඇතුලේ ජීවත් වෙන අපි මව්වරු ගැන අපට තියෙන්නේ සීමා කළ නොහැකි අසීමිත සෙනෙහසක් සහ බැඳීමක්. ඒකනේ මාතෘත්වයත් එක්ක තියෙන බැඳීම. එතකොට අපේ මේ ප්‍රේමය පිළිබඳ ප්‍රකාශනයේ ඉස්සරහම ඉන්න සිතුවම තමයි අම්මා. ඉතින් අම්මට තියෙන ආදරය අම්මත් එක්ක තියෙන බැඳීම අපරිමිත එකක්. හැබැයි ඉතින් මේ සෑම මවක්ම වචනේ පරිසමාර්ථයෙන් මවක් වෙන්නේ නැහැ. ඔය දෙවනි බුදුන් ලෙස ලොවම වම් කළ ඉතාම සර්වපිත්තල සුද්ධ පාරිශුද්ධ මව්වරු හොයන්න ගියොත් එහෙම ඔයාට ජීවිතේට එහෙම මව්වරු හොයාගන්න බැරි වෙයි. මොකද සාමාන්‍ය ගතිගුණ තියෙන කොල්ලෝ කෙල්ලෝ කසාද බැදලා දරුවෙක් හම්බුනාම තමයි අම්මා කෙනෙක් වෙන්නේ. සමහර වෙලාවට ඒ අය ජීවිතයේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න කැමති වෙනවා. සමහර වෙලාවට අකමැති වෙනවා. සමහර අය උපන් ගමන් දරුවෝ කිහිල් ගස් අස්සේ, ලිං අස්සේ, ටොයිලට් කටවල් අස්සේ අවම වශයෙන් ස්පිරිතාලේ පවා දාලා යනවා. එහෙම කැප කිරීම කරන මව්වරුත් නැතුවා නෙවෙයි. ඊට අමතරව මුළු සීරි මාංශෙම දිය කරලා ඇඟේ ඇට ටික හම ටික වේලිලා වැක්කිරිලා මුළු ජීවිතේ තමන් බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනාවන් සියල් දරුව වෙනුවෙන් හෝදා ඇරලා මුළු ජීවිතේම දරුව වෙනුවෙන් පරිත්‍යාග කරන මව්වරු බහුතරයක් ඕනතරම් ඉන්නවා. ඉතින් එහෙම මව්වරු අතර අරහෙම වුණුත් නැතුවා නොවේ. එතකොට ලෝකේ හැමතැනම 100%ක සංකල්ප දකින්න හම් වෙන්නේ නැහැ. හැබැයි බහුතරයක් මව්වරු තමන්ගේ මුළු ජීවිතේ දරුවෝ වෙනුවෙන් කැප කරන. සමහර වෙලාවට මුළු ජීවිත කාලේ දරුවෝ වෙනුවෙන් උයපු බත්තට ගන්න අපිට අපේ ජීවිත කාලෙවත් සමහරට ගණන් කරගන්න බැරි වෙනවා. රයිට්. ඉතින් එහෙම කැප කිරීම කරන ආසියාතික අම්මා වරුන්ගේ ජීවිතවල තියෙන ඇතුළාන්තය කැප කිරීම එදිරිවීර සරච්චන්ද්‍රයන් තමන්ගේ නාට්‍ය ඇතුළට ගත්තා. එහෙම අරගෙන සරච්චන්ද්‍රයන් මේ ලෝකේ අන් සියල්ලට වඩා මාතෘත්වයේ පිළිබඳ හැඟීම ප්‍රබල ලෙස ඉස්මතු කරන්න උත්සාහ කළා තියෙනවා මේ නාට්‍ය ඇතුලේ. ඒක තේරෙන්නේ
මූලාශ්‍රයත් එක්ක නාට්‍ය සංසන්දනය කළොත් විතරයි. තව ඔයාට මූලාශ්‍රය පිළිබඳ ලොකු දැනුමක් නැති නිසා ඔයාට මූලාශ්‍රය එක්ක මේක සංසන්දනය කරන්න බෑ. නමුත් ඉතින් මං කියන එකෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන් සරච්චන්ද්‍රයන් ආසියාතික මිනිහෙක් විදිහට පෙරදිග සංස්කෘතිය මේ පෙරදිග භාෂා පෙරදිග ශිෂ්ටාචාර අධ්‍යයනය කළ මිනිසියෙක් විදිහට ප්‍රාමාණික බුද්ධිමතෙක් විදිහට නිකන් මේ එහෙම මෙහෙම පොතක් කියවපු බක පඬිත බුද්ධිමත්තු නෙවෙයිනේ ඒ කාලේ බුද්ධිමතෙක් කිව්වම ආයි එයාගේ පරිණතභාවය ගැන විවාද නැහැ තර්ක ගොඩ නගන්න නැහැ එයා දවන්ත පරේෂණ කරලා ඒවා නියලිලා ඒවා කිමිදිලා ගිලිලා ඒවා බීලා මේ ඒවා පත්තියන් වෙච්ච මිනිස්සු තමයි සරත් චන්ද්‍රා කියලා කියන්නේ එහෙම නැතුව මේ විෂුවල් එකක් කරලා නිකන් නාට්‍යයක් කරපු මිනිස්සු නෙමෙයි ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිත ඇතුලේ තියෙන මහා දවන්ත ගැඹුරු දර්ශන ගවන් දවන්ත ජීවන දර්ශන ඒවා වුන් එකතු කරනවා මේ නාට්‍යවලට අපි බලමු සුප්පා දේවී ඒ තමන්ගේ ජීවිතේ දරුවන් වෙනින් කැප කළ චරිතයක් විදියට අපිට දනවන්න ඔහු කරලා තියෙන දේවල් මොනවද කියලා රයිට් අපි පළවෙනි උදාහරණයට යනවා මෙන්න පළවෙනි උදාහරණය මොකද්ද අසිරිමත් වූ දේකි මෙලව ප්‍රේමය නමින වැන්නු පොරණ නිරිඳුන් සඳ කිවිඳුන් සඳ නිරිඳුන නෙවෙයි රස මුසු බසිනා හරිතේ සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙකදනු සෞ සපදෙන සිතුමිනවන් ප්‍රේමය හඳ දැන් ඔයාට පිටපත ගැන අපි කතා කළ මතකයේ නැවත ආවර්ජනය වෙනවනම් නැවත ඒක මතක් කරගන්න පුළුවන් නම් ඔබට මතකයි අපි එදා කතා කළ මේ කතාව කියන්නේ කවුද මේක කියන්නේ සුප්පා දේවී සුප්පා දේවිය කියනවා මේ ලෝකයේ අසිරිමත් දෙයක් තියෙනවා ඒ තමයි ප්‍රේමය ඒකට කියන නම තමයි ප්‍රේමය ප්‍රේමේ නම් අසිනිය කුසම හිමිවියේ යුත්තේකට හිමිවිය යුතුයි කියලා කිව්වේ සරච්චන් ඒ ජීවිත පරිඥානේ ජීවිතයේ පිළිවෙල තියෙන පුළුල් අවබෝධය නිසා සමහර විට සර් කිව්වේ මොකද්ද කියලා තේරෙන්න නැතුව ඇති ඒ කියන්නේ යමක් ලැබෙන්න තියෙනවා නම් එයාට ඒක ලැබෙනවා ලැබිය යුත්තාටම ලැබිය ඒක ලැබෙනවා හරි එස කලබල වෙන්න එපා හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා ඉන්දීවි කොතැනකෝ හිමි කාර්යා උපන්නුඹේ නමින් වඩීවි කෙදිනකෝ එනතුරා හිත හදාගෙන ඉඳි එහෙමනි කියන්නේ වෙරළට සයුරක් මුණ ගැසේ නේ පළකට වෙරළක් මුණ ගැසේ ඔබටත් කෙනෙක් ඉඳීවි දවසක සොයානේ එතකන් ඉන්න නැත්තම් මගදී හම්බෙන මොකෙක් හරි සක්කිලියෙක් එක්ක ජීවිතේ ගෙවන්න සිද්ධ වෙයි ඒ නිසා තමන්ගේ ජීවිතේ උරුමකාරයක් ටිකක් පහ වෙලා නිසි වෙලාවට එනකන් අර නිසි කලට එන්නේ නැති එවුන් එක්ක ජීවිතේ ගෙවන්න ගිහිල්ලා අවසානයේ සමාජයේ නිසි එකා එනකොට ළමයි දෙන්නෙක් විතරයි ඉන්නවා. එතකොට නිසි එකාට chance එකක් නැහැ. ඒ නිසා නිසි වෙලාව එනකන් ප්‍රේමයට උනත් ඉන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා ඉදීවි කොතැනකෝ හිමිකාරයා උපන්නුඹේ නම් වඩීවි කෙදිනකෝ එනතුරා හිත හදාගෙන ඉඳි. හරි අසිරිමත් ඌ දෙකි ප්‍රේමය ඒ ප්‍රේමය එන දිනේ වෙනුවෙන් ඉන්න එතකොට ප්‍රේමය අසිරිමත් වෙයි ප්‍රේමය අසිරිමත් දෙයක් ඒක කියන සුප්පා දේවිය වැනු පුරණ කිවිඳුන් සොඳ රසමුසු වසින මේ කවියෝ මේ ප්‍රේමය ගැන රසමුසු ලෙස කියලා තියෙනවා කවුද කියන්නේ සුප්පා දේවිය කියන්නේ සියලු භෝග වස්තු ඉසුරු හරිතින එක දනෝ සෞසපදෙන සිතුමිනවන් ප්‍රේමයේ හින්දා සියලු භෝග සියලු ධනය සියලු ඉසුරු සියලු වස්තු සියල් අත්හරිනවලු මොකක් නිසාද ප්‍රේමය නිසා ඒක හරියට අර සියල් අත්හැරියත් හරිද සියල් අත්හැරියත් සෞ සම්පදෙන සියලු සම්පත් දෙන සිතුමිනක් නේ කල් සිතුමින කියන එක දන්න ඒක ඉස්සරහට ගිහලා මොනවාරි ඉල්ලුවම ඒක ලැබෙන ප්‍රේමයත් අන්න එහෙම එකක් එකඟ නම් හෑන්ඩ් මාක් එකක් දාන්න එකඟ නම් හෑන්ඩ් මාක් එකක් දාන්න හරි දැන් එතකොට ඔයගොල්ලෝ බය වෙන්න පුළුවන් අපි ප්‍රේම කරන වයසදී අපි ඒව කරන්නේ අපි ආවිල බෝපැලා වගේ ළමයි අපි කවදාවත් හැක් කරලා එහෙම දෙයක් බලලත් නැහැ එහෙම හීනකින්වත් හිතකින් හිතලා නැහැ වගේ එකක් කියන්න පුළුවන් එහෙම වෙන්න ඕනේ බය වෙන්න ඕනේ ඔය අම්මලා තාත්තලා ඔය මොනවා කිව්වත් ගොළු හදවත කරුණාසේන ජයලත් ගොළු හදවත නව කතාව ලියවෙන්නේ නේ ඒක චිත්‍රපටයකට නැගෙන්නේ ඒ ප්‍රේම පළහිලව සිද්ධ වෙන්නේ 10 වසර 11 වසර ළමයි අත. හැබැයි මට එක දෙයක් මතක් වෙනවා.
ඔය ධම්මි සුගත් කතාවේ ධම්මි ගුලුවදවතේ ධම්මි සහ සුගත් ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය ඇතුලේ මාර තාත්විකයි සහ ඒ ප්‍රේමය හරි දියුණුයි. මම ආරාධනා කරනවා ඔබට පුළුවන් නම් බලන්න ගුලුවදවතේ චිත්‍රපටිය. මේ ඒකේ පන්ති කාමරයක ළමයි කතා කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්නේ මොනවද කියලා ඔබ ඒ චිත්‍රපටිය බලද්දි දැක්කොත් ඔබ යඟ හිරිවැටෙන්න ඉඩ තියෙනවා. ඒ දවස්වල මේ 10 වසර 11 වසර ඉන්න පන්තියේ ඉන්න ළමයි මොනවද කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? මේ සමාජය දැඩි ලෙස විනාශයට පත් වෙලා ධනවාදයේ විසින් නිර්ධනයව හූරං කරනවා. මේ නිර්ධනයව හූරං කරන මේ සමාජය හූරගෙන කන ධනවාදයට විරුද්ධව අපි මොනව හරි කරන්න නැගී සිටිනවා. මේ ඉස්කෝලේක 11 වසරේ 10 වසරේ ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ පන්ති කාමරේ අතර තියෙන කයිවාරුව කැහෙන වචන කොයිතරම් දියුණු කොයිතරම් සංකීර්ණ. ඉතින් ගොළු හදවත ඇතුලේ හදවත ගොළු කරගෙන තියාගෙන ඉන්න ප්‍රේමය මොනතරම් විශිෂ්ට ලෙස පාලනයකට නතු කරලා තියාගෙන ඉන්නවද? ඒවට මාර කන්ට්‍රෝල් එකක්, මේ මාර බැලන්ස් එකක් ඒ ජීවිතවල තියෙනවා. දැන් එහෙම නෙවෙයි. දැක්කා හෙට ගියා ඇදලා ගත්ත දමල ගෙව මලක් තිබුණා මල පරවුණා ඔක්කොම චකුඩ්ලාස්. ප්‍රේමේ හයි ස්පීඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම නිකන් නැනෝ වේගන යනවා වගේ ප්‍රේමියත් නිකන් නැනෝ ඉක්මනට වේගවත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කාල වගවානුක ප්‍රේමය කියන එක මහා භයානක දෙයක් විදියට හිතෙන්න පුළුවන්. අපෝනේ ලෝකයේ තියෙන සුන්දරම දේ තමයි ප්‍රේමය. ඒක ඉතා කුඩා කල සිට වයසට ගියත් ඇති වෙන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ප්‍රේමය. නිසා ප්‍රේම කරන්න බය වෙන්න එපා. වෛර කරන්න බය වෙන්න, කුහකකම් කරන්න බය වෙන්න, දුෂ්ටකම් කරන්න බය වෙන්න, වලත්තකම් කරන්න බය වෙන්න, කුපාඩිකම් කරන්න බය වෙන්න, ප්‍රේම කරන්න බය වෙන්න එපා කවුරු. හරි. සමේ කියන අසිරිමත් වූ දෙයකි ප්‍රේමය. මේ අසිරිමත් වූ ප්‍රේමය කියලා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. කවුද කියන්නේ? සුප්පාදේවිය කියන්නේ. අපිට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? සුප්පාදේවිය මෙහෙම කියන එකේ තියෙන වැදගත්කම මොකද්ද? ලියමු. මම කියන්න වැදගත්කම මෙන්න මේකයි. හා ලියාගෙන යන්න. ඔයා අංක දෙක දාලා ලියාගන්න. එතකොට ඔයාට මේක මුද්‍රණය කරගත්තට පස්සේ එතෙන්ට ඔයා ලියන එක දාගන්න පුළුවන්. එතකොට ඔයා දෙපාරක් ඒ උත්තරේ එක ගණදුණු සිද්ධ වෙනවා. හරි. දරුවන් මෑණියන් වනවාසයේ රැඳී සිටීම පිළිබඳ හරි දරුවෝ කියලා එමු. දරුවෝ මෑණියන් වනවාසයේ රැඳී සිටීම පිළිබඳ විමසති. මේකට යටින් ලියන්න. හරි. දරුවෝ මෑණියන් වනවාසයේ රැඳී සිටීම පිළිබඳ විමසති. දරුවෝ මෑණියන් වනවාසයේ රැඳී සිටීම පිළිබඳ විමසති. දරුවානවනේ අයිය අම්මා මේ කැලේට වෙලා ඉන්නේ වල්කොල ඇඳගෙන කියලා. නේ. මෑණියන් පිළිබඳ තතු පවසති. සුපාදේවිය තමන්ගේ පිළිබඳ තොරතුරු පවසන. මෑණියන් පිළිබඳ තතු පවසති. පවස් මෑණියන් පිළිබඳ තතු පවසයි. පවසති නෙමෙයි. ප්‍රේමේ නම් අසිරිමත් සිතුමිනකි. 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 ප්‍රේමය නිසා ප්‍රේමේ නම් අසිරිමත් සිතුමිනකි. ප්‍රේමේ නිසා සියල්ල අත්හරින බව පවසති. ප්‍රේමේ නිසා සියල්ල අත්හරින බව පවසති. පවසයි කියලා හදාගන්න. පවසති නෙමෙයි පවසයි. මෑණියන් කියන්නේ ප්‍රේමය නිසා සියල්ල අත්හරින බව පවසයි. මෑණියන්ද ප්‍රේමය වෙනුවෙන් නැත්නම් සුප්පාදේවියද ප්‍රේමය වෙනුවෙන් මෑණියන්ද ප්‍රේමය වෙනුවෙන්
එමෙන්නත්තම් සුප්පා දේවිය ප්‍රේමය වෙනුවෙන් තම සැප සම්පත් අත්හල බව පවසයි තම සැප සම්පත් අත්හල බව පවසයි තම සැප සම්පත් අත්හල බව පවසයි ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ආකාරය ප්‍රේමය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ආකාරය මෙම කියමන මැනවින් තහවුරු කරයි මැනවින් තහවුරු කරයි හරි තම මේක සුප්පාදේවියගේ ප්‍රකාශයක්නේ මේක වෙල සුප්පාදේවියගේ ප්‍රකාශය හරි සුප්පාදේවිය කියනවා මොකද්ද කියන්නේ ප්‍රේමය කියලා අසිරිමත් දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් සියල්ල අත්හරිනවා කියලා සුප්පාදේවිය කියනවා එතකොට සුප්පාදේවියත් කියනවා සුප්පාදේවිය මේ කියන එකෙන් අදහස් කරනවා මොකද සියලු භෝග වස්තු හරි අත්හරිනවා කියලා එතකොට සුප්පාදේවියත් මේ ප්‍රේමය නිසා තමන්ගේ සියලු සප සම්පත් අත්හැරලා ප්‍රේමය වෙනුවෙන් දවැන්ත කැපකිරීමක් කරපු චරිතයක් හරිද තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් රජසැප අත්හැරපු එහෙම කැපකිරීම කරපු චරිතයක් එසේ මෙසේ චරිතයක් නෙවෙයි ඒ නිසා ඔයා මේක ඇතුලේ ලියන්න ඕනි ඔය මං කියන ඒවාම ලියන්න අවශ්‍ය නැහැ ඔයා මේක ඇතුලේ ලියන්න ඕනි සුප්පාදේවිය ප්‍රේමය කියන්නේ අසිරිමත් දෙයක් කියලා ප්‍රකාශ කරනවා ඒ අසිරිමත් වූ ප්‍රේමයට සියල්ල පරිත්‍යාග කළ හැකි බව ඇය ප්‍රකාශ කරනවා ඇයත් තමන්ගේ ජීවිතයේ ප්‍රේමය වෙනුවෙන් රජසැප සියල්ල අත්හැරපු බව මේක ඇතුලේ ඇය ඉතා අපූර්වට ප්‍රකාශ කරනවා ඒ නිසා ඇය ප්‍රේමයෙන් ජීවිතේ කැප කරපු කාන්තාවක් කියන එක අපි මේක ඇතුලේ සනාථ කරනවා හරි නිකම්ම නිකං කාන්තාවක් නෙමෙයි ප්‍රේමය වෙනුවෙන් ජීවිතය කැප කරපු කාන්තාවක් හරිද සාමාන්‍යයෙන් කාන්තාව වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ මොකවත් නැතුව හරි මේ තියෙන දේවල් එක්ක හරි අරන් ඇවිල්ලා ඊට පස්සේ රාජේසුරු හොයන එකනේ කරන්නේ සුප්පාදේවි එහෙම නෙමෙයි ප්‍රේමය වෙනුවෙන් සියලු රාජේසුරු අත්හැරියා ඒ නිසා ප්‍රේමය වෙනුවෙන් ජීවිතයේ සියලු සැප සම්පත් අත්හැරපු පෙම්වතියා හරි කැපකිරීම කරපු පෙම්වතියා ඒක මොකටද අපිට වැදගත් වෙන්නේ අපි කතා කරන්නේ දරුවන් වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් ගැනනේ මොකක්කටද අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රේමය වෙනුවෙන් කැප කරපු එක ගැන කතා කරන්නේ අපි ඉස්සරහදී තේරුම් ගනී ඇයි මේ ප්‍රේමය වෙනුවෙන් කැප කරපු බව අපි මෙහෙම ලියන්නේ කියලා හරිද ප්‍රේමය වෙනුවෙන් කැප කරපු ජීවිතයක් ඇයට තියෙනවා කියලා ලියන්නේ ඇයි කියලා අපි ඉස්සරහදී තේරුම් ගමු හරි ඊළඟට අපි ගන්නවා දෙවැනි නිදසුන ඔබ පියානෝ නරයෙකු නොව වනයේදී මට හමු වූ සිංහ රාජයෙකේ ඔහු කෙරේ ඇති වූ ප්‍රේමය නිසා මම රජසැප හැරදමා මේ වනයේ වෙස්සමි දරුවන් සුපාදේවිය කියනවා ඔයාගේ තාත්තා නරයෙක් නෙවෙයි මිනිහෙක් නෙවෙයි එයා මට කැලේදී හම්බ වෙච්ච සිංහ රාජයෙක් ඔහු කෙරේ මගේ සිතේ ප්‍රේමයක් හටගත්තා ඒ නිසා මම මේ සියලු රජසැප අතහැරලා මේ වනයේ වාසය කරනවා කියලා දරුවන්ට කියනවා හරි දරුවන්ට කියනවා දැන් එතකොට අම්මගේ කැපකිරීම නේ මේ තාත්තා වෙනුවෙන් කැපකිරීම දරුවා වෙනුවෙන් ප්‍රකාශයට පත් කරනවා අම්මා ලියමු පියාණන් නරයෙකු නොව සිංහයෙකු බව පවසයි පියාණන් නරයෙකු නොව සිංහයෙකු බව පවසයි පියාණන් නරයෙකු නොව සිංහයෙකු බව පවසයි සිංහා කෙරෙහි ඇති වූ ප්‍රේමය
සිංහා කෙරෙහි ඇති වූ ප්‍රේමය සිංහා කෙරෙහි ඇති වූ ප්‍රේමය රජසප අත්හැර දැමීමට තරම් ප්‍රබල විය රජසප අත්හැර දැමීමට තරම් ප්‍රබල විය තම පියාණන්ට ඇති වූ සෙනෙහස තම පියාණන්ට ඇති වූ තම පියාණන් පිළිබඳ ඇති වූ සෙනෙහස හේතු කොටගෙන තම පියාණන් පිළිබඳ ඇති වූ සෙනෙහස හේතු කොටගෙන සියලු රාජ සැප අත්හැර වනයේ වාසය කරන බව පවසයි වනයේ වාසය කරන බව පවසයි තම ප්‍රේමය වෙනුවෙන් තම ප්‍රේමය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ අසීමිත කැපකිරීමක් කළ අසීමිත කැපකිරීමක් කළ තම ප්‍රේමය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ සුප්පා දේවිය සුප්පා දේවිය තම දරුවන් වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් මෙලෙස තීරණ ගැනීමට පෙළඹේ මෙලෙස තීරණ ගැනීමට පෙළඹේ මෙලෙස තීරණ ගැනීමට පෙළඹේ හරි දැන් අපි ඔය මෙලෙස තීරණ ගැනීමට පෙළඹි දැන් ඔන්න අපි මේ වෙනකන් කතා කරේ සුප්පා දේවිය තම ප්‍රේමය වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම හරි ඒ වගේම සුප්පා දේවිය මේ වෙනකන් වනයේ රැඳී ඉන්නේ ඇයි රජසප අත්හැර වල්කුල ඇඳගෙන දුෂ්කර දිවියක් ගත කරන්නේ ඇයි ඒ තම පියා තමන්ගේ දරුවන්ගේ පියාණන්ට පිළිබඳව තාත්තාවේ පිළිබඳ ඇතිවෙච්ච ප්‍රේමයේ තියෙන ආධ්‍යාත්මික බැඳීම් ගැඹුරු බැඳීම් වෙන් කළ නොහැකි සාංසාරික බැඳීම වෙනුවෙන් කරන කැපකිරීමක් විදියට තමයි කවුද සුප්පා දේවිය මේ කරන අසීමිත කැපකිරීම කරන්නේ එහෙම අසීමිත කැපකිරීමක් කරන සුප්පා දේවිය දරුව වෙනුවෙන් තීරණයකට එනවා දැන් හිතන්න මිනිහව එපා වෙලා බීලා ඇවිල්ලා හැමදාම නහය කඩන හොම්බකට කඩන මේ අතපය උලුක්කු කරන මිනිහෙක් නම් දැන් හුඟක් ගෑනු පුළුවන් නම් දාලා යන්න පුළුවන් නම් උන් උටින් යන සයිස් එකේ ඉන්නේ සාමාන්‍ය ලංකාවේ පෞල් ජීවිතේමනේ සරසෙන් වේන් කියාගෙන ඉන්නේ මූව දාලා යන්න තියනවනේ වඩා හොඳයි කියලා යන්න තැනක් නැහැ යන එක ඊට වඩා හපන් එකෙක් නම් ඉතින් ගිහලා වැඩකුත් නැහැ දැන් සුප්පා දේවියට එහෙම ප්‍රශ්නයක් නැහැ සුප්පා දේවියට ඉන්නේ පණමෙන් රකින්න සිංහෙක් ඉන්නේ මම සුප්පා දේවිය අතිශයින් ආදරේ හරි හැබැයි ඉතින් ප්‍රේමය පටන් ගත්ත මුල් කාලවල කසාද බැඳලා එහෙම තිබ්බට පසු කාලයේදී හුඟක් තැන්වල කියන්නේ කියන කතාව තමයි මේ අකා කසාද බැඳ නැතුව මට වෙන එකේ බැඳලා මේට වඩා හොඳට ඉන්න තිබ්බා මූ ඉඳ තමයි මගේ ජීවිතේ නැති වුනේ එහෙම නෙමෙයි සමහර විට ප්‍රශ්න ඉතින් මේවා කිසිවක් නැතුව සමහර වෙලාවට මේ පෞල් ජීවිතවල එහෙම තියද්දි ගෑනු දාලා යනවා තමයි හරිද උන්ට යන්නේක රජසප වගේ හරි ගුටි කකා ඉන්නවට වැඩිය හොඹ තලාගෙන ඉන්නවට වඩා මේ වෙන වෙන නයි නාටකම් විකාර වෙන ගෑනුත් එක්ක රංගන රංගුම් ගායන ගැයුම් සතුට ආදී මේ සියල්ල ගැන හිත හිතා ඉන්නවට වඩා හරිද හිත හිතා ඉන්නවට වඩා මේ යන්නේ එක සැපයි කියලා හිතන ගෑනු ලංකාවේ වැඩි හරි වැඩිනේ
ඒකකින් කියන්න දෙයක් නැහැනේ. සර් පේන්නේ නැහැනේ කියලා කියනවා. පේන්නේ නැද්ද? මාව පේනා හෑන්ඩ් මාක් එකක් දාන්න. මාව පේන්නේ නැහැ කියලාද? ආ පේනවා පේනවා. හරි. ආ ඉතින් එහෙම කාන්තාව ගියාට ඒක කැපකිරීමක් නෙමෙයි. ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. හරිද? දවසකට ලංකාවේ වැඩියෙන්ම කතා කරන නඩු තමයි දික්කසාද නඩු. ඒ කියන්නේ ලංකාවේ කසාද බඳින දවසකට කසාද බඳින සංඛ්‍යාවට වඩා වැඩි. ඒ කියන්නේ මුළු අවුරුද්දේම කසාද බඳින සංඛ්‍යාව දින 365න් බෙදුවම දවසකට වැටෙන සංඛ්‍යාවක් තියෙනවානේ. ඒ සංඛ්‍යාවට වඩා වැඩි උසාවි දවසට දික්කසාද නඩු කතා කරන ගාන. ඒ කියන්නේ කසාද බඳිනවට වඩා මුන් ඩිවෝස්. හරි. ඉතින් එහෙම බැලුවාම මේ ඒ වගේ මේ මගුල් අත්හැරලා යන ගෑනු ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. මේ බැඳපු දාලා බැඳලා අවුරුද්දකින් විතර සාප කර කර ඉඳපු ගෑනු ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. එහෙම ඉතින් ගොඩක් කලවට අපේ රටේ එහෙම වෙන්නේ එක හේතුවක් තමයි මේ ගෑනුන්ගේ නරකවත් මිනිසුන්ගේ නරකවත් නෙමෙයි. මේ ස්වාර්ථික ප්‍රශ්න වලින් පීඩණයට පත් වෙලා මානසික ආතතිය හැදිලා ට්‍රිප් එකක් යන්නේ නැහැ, විනෝද ගමනක් යන්නේ නැහැ, හෝටලයකට යන්නේ නැහැ, කන්නේ නැහැ, බොන්නේ නැහැ. පට්ට ආතතියනේ ඉන්නේ. ඒ ආතතිය පිට වෙන්නේ ළඟම ඉන්නේ වුවන්ගෙන්. ඉතින් එතකොට ප්‍රශ්න එක්ක මේ ජීවිත අවුල් වෙලා මේවා නිකන් නරා දුක් බවට පත් වෙනවා. ඉතින් එහෙම වෙලා තමයි මේ මේ පෞල් සංස්ථාවල බරපතල ප්‍රශ්න ඇති වෙන්නේ. සර් කියන විදිහට මේ හැම ගෙදරකම එහෙම නෙමෙයි. මම කියන්නේ සමස්තයක් ගත්තාම එහෙමයි. හරිද? ඉතින් මේ සංස්ථාවල තියෙන විදිය. හැබැයි සුප්පාදේවි එහෙම නැහැ. සුප්පාදේවි තාම තමන්ගේ ස්වාමියා ගැන කිසිම කලකිරීමක් නැහැ. ඒ කපකිරීම එහෙමම. ඉතින් එහෙම මේ කියන්නේ දෙමව්පියෝ යෝජනා කරලා කතාද බඳලා නෙවෙයි සුප්පා මේ තමන්ගේ කැමැත්තෙන් ප්‍රේමයේ කැපකිරීම කරපු කෙනෙක්නේ. එහෙම කෙනෙක් තමන්ගේ පණමෙන් ආතරේක සංසාරගත ප්‍රේම හදවතේ බැඳිලා ඉන්න බද්ධ වෙලා ඉන්න මේ හිර වෙලා ඉන්න ශාරීරිකව නෙවෙයි මානසිකව ප්‍රබල බැඳිලා ඉන්න කෙනෙක්ව දාලා යන්න තීරණයක් ගන්න එක දාලා යන්න තීරණයක් ගන්න එක ඊට වඩා හොඳ මිනිහෙක් එක්ක යන්න නෙවෙයි වලත්ත කපට යන්න නෙවෙයි මේ වෙන විකල්පයක් තෝරා ගැනීම උදෙසා නෙවෙයි තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ මහත්යව දාලා යන්න තීරණය කරන එක නිකම් මහත්යක් නෙවෙයි පට්ට ආදරේ මහත්යක් දාලා යන්න තීරණය කරන එක ඒක මාර්ගේපා මාර සටනක් ඒක හදවතත් එක්ක කරන්න ඕනි ලෝක යුද්ධයක් ඉතින් සුපාදේවිය මේ යුද්ධය කරනවා. ඒ යුද්ධේ ඇතුලේ අවිහරඹ ඇය මානසිකව කොච්චර කරනවද? අවසානයේ ඇය තීරණේ කරනවානේ. මම ස්වාමියා දාලා යනවා කියලා. ඒක පපුව කඩාගෙන යන එකක් නෙවෙයි. ඒ පපුව හූරන් යන එකක් නෙවෙයි. මේ ඒක හරියට මේ පපුව ඇතුළේට මූනිස්සන් කැට වහිනවා වගේ වේදනාකාරී වැඩක් නෙවෙයි. එතකොට මෙහෙම තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? කවුරු වෙනුවෙන්ද එහෙම පපුව පුපුරු ගහන කීරි ගහන හදවත තෙරපිලා කැලි වලට කැඩිලා යන තරම් වේදනාකාරී තීරණයක් ගන්නේ කවුරු වෙනුවෙන්? පොරමිනිහෙක් වෙන මිනිහෙක් එක්ක යන්නේ නැහැ. කවුරු වෙන? දරුවෝ. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි සුප්පාදේවි එහෙම තීරණයකට එනවා. නේ එහෙම තීරණයකට එනවා. බලමු අපි එන තීරණය මොකද්ද කියලා. දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි මෙම වේලේ. ඔන්න සුප්පාදේවිය තීරණය කරනවා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි මෙම වේලේ. සුප්පාදේවි සැලෙනවා. තමගේ මහත්යව දාලා යන්න බෑ. මේ පපෝ පිච්චෙනවා. ඒත් සුප්පාදේවිය තීරණය කරනවා මොකක් වෙනුවෙන්? දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ යා යුතු වන්නේ. මට මේ වෙලාවේදී ලස්සන කතාවක් මතක් වෙනවා. ඒ තමයි මේ මේක ටිකක් සැර කතාවක්. නමුත් මම කියන්න. ඔබ දන්නවද දන්නේ මේවා අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන දේවල්. තාත්තලා අතින් තමන්ගේ දියණියන් දූෂණය වෙන අවස්ථා. හරි. තාත්තලා අතින් තමන්ගේ දියණියන් දූෂණය වෙන අවස්ථා. මේ පිළිබඳ කවියක් ලියලා තියෙනවා. මන්නපහර කියලා මම හිතන අහලා ඇති. මේ
හරි මම ඒක පස්සට දාන්නම් කවියත් එක්කම කියන්නේ එතකොට වැඩේ ලේසි රයිට් රයිට් මේක ලියාගෙන යමු දරුවන් දෙදෙනා කියන උතුරු දෙදේ යටින් ඈ සිංහ බාහු ලේන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි සිංහ බාහු ලේන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි සිංහ බාහු ලේන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි तम जीवित हा समान स्वामिया अत्थर यामट नुहकी बव तम जीवित हा समान स्वामिया अत्थर यामट नुहकी बव तम जीवित हा समान स्वामिया अत्थर यामट नुहकी बव सुप्पा देवी पवसाई सिंहबाहु दडिव यली यली यायुतु बव मैनियंत अवधारणे कराय मैनियंत अवधारणे कराय जीविते असीमित कपकिरीम कल जीविते असीमित कपकिरीम कल तम स्वामिया अत्थर यामट ඇය තීරණය කරයි තම ස්වාමියා අත්හැර යාමට ඇය තීරණය කරයි එම අසීරු තීරණය ගනු ලබන්නේ 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 दरुवन्गे यहपत उदेसाय केतरम असीर उवद केतराम असीरु उद सुप्पा देविय नोसली एम तीरने गनुलाबाई नोसली एम तीरने गनुलाबाई हरे දැන් අරතරන් ප්‍රේමයක් අත්හැරලා හෘදයේ තරම් ආදරය කරපු ස්වාමියා අත්හැරලා යන්න සුප්පා දේවිය නොසැලී තීරණයකට එනවා. ආයි කියන්නකෝ කියලා කියනවා. සර්. ඔව් මම දැන් ඒක හිතලා කිව්වේ කාට හරි පුළුවන් නම් තමන් ලියපු එකේ ෆොටෝ එකක් chat box එකට දාන්න. මම chat box එක හැමෝටම ඕපන් කරන්න. කාටරි පුළුවන් නම් ටග් ගාලා ලියපු එක එකක් දාන්න ලියා ගන්න බැරි වෙච්ච මොකද අර සිග්නල් නැතුව කට් වෙලා ආයි ලොග් වෙන අය ඉන්න ඒ අයට ටිකක් ලියා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක දාන්න මේ chat box එකට එතකොට යාට ඒක බලාගෙන ලියා ගන්න පුළුවන් right තා පොඩකින් වැටේ එහෙම වැටුනේ නැතුන මම කියන්න හරි නැවත හරි හිතලා කියන්න अरे मम ट्राई करना आय की बला मे भी धीरे लिया
සිංහබාහු ලෙන අතහැර යාමට තීරණය කරයි. මෑණියන්ට ආරාධනා කරයි කියලා කිව්වා. රයිට් මම මෙහෙම කරන්න. කැමරා ඔන් කරගෙන ඉන්නේ රවිදි විතරයි. රවිදි මයික් එක චුට්ටක් ඔන් කරලා මං කිව් එක පොඩ්ඩක් කියනවා ද අනිත් අයට මේ ලියා ගන්න පරිවිච්ච අයට කියන්න ඒ චේති කුප්ප කියන්න. හරි. සිංහබාහු ලෙන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි. ජීවිතේ සිංහබාහු ලෙන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි. හරි. ජීවිතේ සමාන කියන්න දෙකට කියන්න. ජීවිතය හා සමාන තම ස්වාමියා තනිකර යෑම පහසු කාර්යයක් නොව කියන්න දිගටම කියාගෙන යන්න. රවිත් රවිදින කියාගෙන යන්න. සිංහබාහු ලෙන අතහැර යාමට මෑණියන්ට ආරාධනා කරයි. තම ජීවිතය සමාන ස්වාමියා තනිකර යාම පහසු ක්‍රියාවක් නොවන බව පවසයි. තම ආත්මය හා බැඳුණු තම ස්වාමියා අතහැර යාමට තීරණය කරයි. දරුවන්ට සෙත සැලසීම උදෙසා සුප්පා දේවිය නොසැලී එම තීරණය ගනි. හරි. ඒකට දියාගන්න. රයිට්. ඊළඟට අවසන් උදාහරණය. නුඹගේද නුඹ නැගණියේගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්ට සනිටුවන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකිනි. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවෙන් දැන් අම්මා කොයිතරම් අමාරුවෙන්ද මේ තීරණය ගත්තේ සහ ඒ තීරණේ අමාරුවෙන් ගත්ත වගේම ගත්ත වෙලේ සිට මුළු ජීවිතේ තියනකම්ම මේ ගත්ත තීරණේ වේදනාවෙන් ඇයව පෙළෙන බව සුප්පා දේවිය පවසනවා. එතකොට හිතා ගන්න පුළුවන් ඇය ගත්තේ ඒ මොහොතේ පමණක් වේදනාව ගෙන දෙන තීරණයක් නෙවෙයි. ජීවිතේ අවසන් හුස්ම හෙළන තාක් ඇයගේ පපු කුහරය ඇතුලේ කම්පණය වෙමින් හැම මොහොතකම හැම තප්පරයක හැම නිවේශයකම තම ස්වාමියාගේ මතකයන්ගෙන් වේදනාවට පත් කරන ජීවිතයේ සදාකාලික වේදනාවක් හිමි කරන තීරණයක් කියන එක මේ ප්‍රකාශය ඇතුලේ ඕනෑම කෙනෙක්ට තේරෙනවා. නිසා කියනවා ඒ තීරණයම ගන්නේ නුඹගේද නුඹ නැගණියගේද යහපත පිණිසයි. ඒ කියන්නේ තමන්ගේ දරුව වෙනුවෙන් තමයි මේ වේදනාකාරී තීරණය ගන්න. එතකොට සුප්පා දේවිය කියලා කියන්නේ මුළු ජීවිත කාලයම ආදරය කරපු තම ස්වාමියා අත්හරින්න දරුව වෙනුවෙන් තීරණය ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇය කියනවා ඒ ගත්ත තීරණය නිසා මුළු ජීවිතේ ජීවත් වෙන සෑම නිමේෂයක් ඇය වේදනාවට පත් වෙමිනුයි ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ තම ස්වාමියාගේ ප්‍රේමය වෙනුවෙන් අත්හළ ජීවිතය වගේම තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ ස්වාමියාට තිබිච්ච ප්‍රේමයත් ඒහා බැඳුණු ආධ්‍යාත්මික බැඳීමත් ජීවිතයේ ඉතිරි කාලය තුළ මානසික සහනය කියන මේ සියල්ලම සුප්පා දේවිය තම දරුව වෙනුවෙන් අත්හරිනවා. ඒ කියන්නේ සුප්පා දේවිය තම දරුව වෙනුවෙන් අසීමිතව තමන්ගේ ජීවිතය කැප කරපු චරිතයක් කියන එක අපිට මේක ඇතුලේ හරි අපූර්වට ඔප්පු කරන්න පුළුවන්.
හරි අපි යන් ලියන්න උතුරු කැල ලියමු රට දරුවන් වෙනුවෙන් තම ස්වාමියා අතහැර යාමට දරුවන් වෙනුවෙන් තම ස්වාමියා අතහැර යාමට තීරණය කළද තීරණය කළද දරුවන් වෙනුවෙන් තම ස්වාමියා අතහැර යාමට තීරණය කළද එන් තම හද තුල ඇතිවන කම්පනය එන් තම හද තුල ඇතිවන කම්පනය අසීමිතය එම වේදනාව තම මුළු දිවිය තුලම හදවත වේදනාවට පත්කරන බව පවසයි එහෙත් තම දරුවන් වෙනුවෙන් දරුවන්ගේ යහපත වෙනුවෙන් එම වේදනාව මුළු දිවිය පුරාම විඳ දරා ගැනීමට තීරණය කරයි. Right. වෙනම ඡේදකින් ලියමු. මෙලෙස සුප්පා දේවිය සියලු සැප සම්පත් අත්හැර හරි ඔන්න කලින් ඡේද දාලා තියෙනවා ඒක ඔන්න chat box එකේ දාලා තියෙනවා මෙලෙස සුප්පා දේවිය සියලු සම්පත් අතහැර විඳි ප්‍රේමයත් තම ස්වාමියා පිළිබඳ දිවිය පුරා ගොඩනැගුණු බැඳීමත් අත්හැර සදාකාලික වේදනාවක් හදට තුරුළු කොටගෙන
දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ මවක ලෙස නාට්‍ය කරුවා නාට්‍යකරුවා නිර්මාණය තුල අභව්‍ය නොවන අයුරින් අභව්‍ය නොවන අයුරින් අභව්‍ය නොවන අයුරින් අපූර්ව ලෙස අපූර්ව ලෙස අපූර්ව ලෙස අපූර්ව ලෙස අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරයි අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරයි අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරයි හරි දැන් ඔය අපි සාකච්ඡා කරලා හමාර කරේ සිංහ බාහු නාට්‍ය ඇසුරෙන් සුප්පා දේවියගේ චරිතය දරුවන් වෙනුවෙන් කැප කළ චරිතයක් කියලා අපෙන් ගහුවම ඒක ඇතුලේ සුප්පා දේවිය කොයිතරම් දරුවන් වෙනුවෙන් අසීරු තීරණයකට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ දරුව වෙනුවෙන් කැප කරාද කියලා අපි ඔප්පු කරපු විදිය. එතෙන්දී අපි මූලිකව ප්‍රවේශය සාකච්ඡා කළා. ප්‍රවේශයට එන්න ඕනේ කරුණු ටික ගැන කතා කළා. ඊට පස්සේ අපි සුප්පා දේවිය තම ජීවිතේ කරපු කැපකිරීම් ටික ගැන කතා කරා. ඊට පස්සේ එවැනි කැපකිරීම් කැප කරපු එවැනි කැපකිරීම් වලට මුල පුරපු චරිතයක් පෙම්වතියක් ස්වාමි භක්තිය තියෙන භාර්යාවක් තම දරුව වෙනුවෙන් තමන්ගේ ප්‍රේමයත් ස්වාමියත් අමතක කරලා සදාකාලික වේදනාවකුත් හදවතේ තුරුළු කරගෙන දරුව වෙනුවෙන් ජීවිතේ තීරණ ගත්ත මවක් විදිහට අපිට ඔය විදිහට සිංහබාහු නාට්‍ය ඇතුලේ හරි අපූර්වට උත්තරයක් ගොඩනගන්න පුළුවන්. හරි මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ අපි ඔය ගොඩනගපු උත්තරය ඔයාට කැමති විදිහට තවදුරටත් වෙනස් කරගන්න පුළුවන්. මේ વિચાર කියන ඒවා අපි හිර වෙන්න ඕන නැහැ. ඔයාට නිදහසේ මේක කතා කරන්න පුළුවන්. ඔයා පුළුවන් තරම් නිදහස් වෙන්න. බය වෙන්න එපා વિચાર වලට. ආ ප්‍රශ්න වලට බය වෙන්න එපා. ඔයාට ඕන තරම් නිදහසේ ඉඳගෙන ඔයාට තියෙන්නේ ඔයාගෙන් අහන ප්‍රශ්නයට අදාළ කොටස් ටික නිදහසේ ගලාගෙන යන්න ඇරලා ඒ අදහස ප්‍රකාශ කරන්න. ඉතින් අපේ රටේ අධ්‍යාපනය ඇතුලේ කෘතිම නිකන් එක මොකක් කරේ ආකෘතියක් හදලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ਵਿਚාරයක් වෙන්න ඕනි. මෙන්න මේ විදිහට ලියන්න ඕනි කියලා නිකන් පොඩි ආකෘති හදලා ළමයින්ව නිකන් මල විකාර කරනවා මේ ਵਿਚාර වල යන්න ගියාම. එහෙම කලබල වෙන්න ඕන නෑ. ඔයාගෙන් මොකක් හරි අහුවම ඔයා නිදහසේකට උත්තරයක් ගොඩනගන්න. ඔයාට හිතෙන විදිහට ඔයාට නිදහසේ දැනෙන වචන වලින් සරල භාෂාවකින් නිකා පබ්ගංශ සංස්කෘත නිකන් හයිරාටික හෙන්න විදග්ධ සම්භාව්‍ය වචන දාන්න යන්න ඕනේ නෑ. ඒවා ඒවා කරන්න උපාධියක් කරනකොට මේ PhD එකක් කරනකොට MA එකක් කරනකොට මේ එහෙම කරනකොට එහෙමයිවත් ලියන්නේ නෑ. දැන් JBC නානායකයන් ලියන පොත් බලන්න කොච්චර සරල භාෂාවෙන්ද ලියන්නේ. ඉතාම සරල භාෂාවෙන් ලියන. එනිසාම ලොකුවට හිතන්න යන්න එපා. ඔයා ඒ තියෙන අදහස හැබැයි පළවෙනි එක තමයි. වැදගත්ම දේ උද්ෘතේ දාන්න. හරිද? උද්ෘතේ දාන්න. ඒක අත්‍යවශ්‍යයි. එහෙම නැතුව මේම මේම කියලා නිකන් වැල්වට අරන් ගහන්න බෑ. ඒකට අපේ උත්තරේ ක්‍රියේටිව් එක තියෙන. උත්තරේ තියෙන ගුණාත්මක භාවයේ තියෙන්නේ ප්‍රබලකම තියෙන්නේ. හරිද? ප්‍රබලකම තියෙන්නේ මොකේද? අපි දාන නිදසුනත් එක්ක. ඒකට අපේ උත්තරේ ගොඩ නැගෙන. අපේ උත්තරේ ලස්සනට ගලාගෙන යන. ඒක කියවුවාම කෙනෙක්ට ඔව් එහෙම නේද? මේ කතා කරලා තියෙන්නේ කියලා හිතෙන්නේ අපි යොදා ගන්න උද්ෘතත් එක්ක. ඒ උද්ෘත විභාගේ දේවල් එද්දි වාට පොත ළඟ තියාගන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කොලේ ළඟ තියාගන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔයා ළඟ තියෙන එකම දෙයයි ඒ තමයි මොලේ. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න. ඔය උද්ෘත කොලෙන් මොලේට දාගන්න. මොලේට දාගෙන මොලෙන් කොලේට විභාගේ දවසේදී දාන්න මතක තියාගන්න. ඒක අත්‍යවශ්‍යයි.
अत्यावश्यम कारणवा हर अनिवार्य पाठं कर මට මේක ඇතුලේ ඔයාලගෙන් පාඩම් ගන්න යන වෙලාව අපරාදේ සාමාන්‍යයෙන් මම විශ්වාස කරන ළමයෙක්ට කිව්වහම ඒ ළමයා ඒ දේ කරනවා කියලා. මගේ පරම විශ්වාසය ඒ තමයි කාට හරි මොකක් හරි කිව්වහම ඒ දේ කරනවා කියලා. ඉතින් අපි හැම වෙලෙම විශ්වාසයට ලෝකෙ වැලියු එකක් දෙන්න. අපේ රටේ අපේ සමාජය ඇතුලේ විශ්වාසයට වටිනාකමක් දීලා නැහැ. මේ මිනිස්සු ඒ නිසා මිනිස්සු විශ්වාසය කියන වචනයවත් විශ්වාස කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කවුරු හරි මොකක් හරි කිව්වම ඇත්තද කියන්නේ. ඔය ඇත්තමද? මට විශ්වාස නැහැ. නිතර ඇහෙන වචනයක්. ඇයි අපි එහෙම ආගෙව් කරන්නේ? ඒ නිසා ළමයෙක්ට මම විශ්වාස කරන ළමයෙක්ට කිව්වම ඔයාට මේක ඕනි වා මේක පාඩම් කරගන්න කියලා කිව්වම මම විශ්වාස කරනවා. ළමයි ඒක කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒක පාඩම් කරාට පස්සේ මම අහනවා ඔයාගේ ඔයාට පාඩම් දෙක. එතකොට ඔයා කියනවා ඔව් මට පාඩම් දෙ. මම ඒක හදිස්සවන්න යන්නේ. පාඩම් නම් මට පාඩම් දෙන්න. ආ කියන්න බලන්න. ආ බලමු කියලා. ඒ වගේ කිව්වම අර අපි එකිනෙකා අතර තියෙන විශ්වාසයේ වචනයකට තියෙන විශ්වාසයේ තියෙන වටිනාකම නැති කරලා දානවා. ඒක අපේ සමාජය ඇතුලේ මේ විශ්වාසයේ කියන වටිනාකම විශ්වාසයේ කියන වචනය දීලා තියෙන වටිනාකම අතිශයින්ම වාල්දු කරලා තියෙනවා. ඒ නිසා අපි නිකන් ගොඩනගා ගන්න ඕනේ එහෙම විශ්වාසවන්ත සමාජ ක්‍රමයක් හදාගන්න. ඒක හරි වටිනවා. ඒ කියන්නේ ඔව් මට පාඩම් කිව්වම අපි ආයෙක හගිස්සන්න යන්න ඕන නැහැ. ඔව් මම මේක පාඩම් කරන්න කියලා කිව්වම ඔයා මේක පාඩම් කරන්න කියලා නැවත බල කිරීම කරන්න ඕන නැහැ. ඒ එක වචනය ඇතුලේ සමාජය ඇතුලේ විශ්වාසය හැදෙනවා. අපි විශ්වාසය කියන එකට තැනක් දෙන්නේ නැත්තේ විශ්වාසය කියන එකට වටිනාකමක් නැති නිසා. හැබැයි සමාජයේ ඕනේ තරම් බොරුවට මේ රවටීමට ඕන තරම් ලොකු වැලියු එකක් තියෙන වටිනාකමක් තියෙන. ඒත් අපි හැමෝම උත්සාහ කරන අනිත්‍යව රවට්ටන්න. ඇයි වටිනාකම තියෙන දේ තමයි මිනිස්සු තෝරගන්නේ. අපිට පුළුවන් නම් අවදත් දවසක විශ්වාසය කියන එකට මේ සමාජය ඇතුලේ වටිනාකමක් දෙන්න මිනිස්සු දෙපාරක් අහන එකක් නෑ. ඇත්තමද ඔය කියන්නේ? මට තාම විශ්වාස නෑ වගේ වචන අපේ සමාජයේ අපේ භාෂාවේ අපේ ව්‍යවහාරයේ මිවත් වෙනවා නම් රටක් ලෝකයක් සමාජයක් මාර ලස්සන වෙයි. හරිද? ඒක ඒක කියන්න බැරි තරම් ලස්සන. ඒ කියන්නේ ඒක ආගම. හරිද? විශ්වාස පරමාඥාති කියලා කියන්නේ විශ්වාසවන්තයා තමයි පරමාඥාතිය. ඒක ඒක ආගමක් වෙනවා නේ. විශ්වාසය කියන එක සමාජය ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා අපි එකිනෙකා විශ්වාස කරන්න ඕනේ. ඒ විශ්වාසයේදී අපි රැවටේ. රැවටුණත් අපිට පුළුවන් නම් රැවටි රැවටි හරි. සදාකල් ජීවත් වෙන්නේ නැහැ නේ. මේ අපි රැවටුණා කියලා මේ අදගෙන වැටලා දක දෙයියන් වෙලා නැගිටින්න බැරි තැනට වැටෙන්නේ නැහැ නේ. ඒත් අපි විශ්වාස කිරීම නිසානේ අද වැටෙන්නේ. ඒත් කමක් නැහැ. ඒ නිසා අපි විශ්වාසයට සමාජයේ ලොකු තැනක් හදන්න ඕනේ. විශේෂයෙන්ම මම දැකලා තියෙනවා මේ වගකීම ගුරුවරු ගන්නෙ නැහැ. ගුරුවරු ගාව තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔවුන් විශ්වාස කරන්නේ නැහැ ළමයි. ඔවුන් ඒ ළමයින්ගේ වචන විශ්වාස කරන්නේ නැහැ. ඒකට හරිය වැලියු එක දෙන්නේ නැහැ. සමන් හරි ආසයි. ළමයින්ගේ වචනවල තියෙන විශ්වාසයේ වටිනාකම තියන්න. මං හැම වෙලේම කියනවා ඔයාලට පාඩම් නම් මම අහන්නේ නැහැ. මං විශ්වාස කරනවා ඔයා. එතකොට අපි හැමෝම ආධ්‍යාත්මිකව බැඳෙනවා. ඔව් ඒ විශ්වාසය හදන්න හොඳ නැහැ. අපි ඒ විශ්වාසය තහවුරු කරනවා. ඒ විශ්වාසය කියන්නේ මාර එකක්. ඒක ආධ්‍යාත්මික බැඳීමක්. ඒ නිසා මම කියද්දි පාඩම් කරන්න කියලා මං විශ්වාස කරනවා. ඔයා පාඩම් කරනවා. හරි. ඔයාට තියෙනවා ඒ වගේම විශ්වාසයේ තීරසියක් කරන්න මම විශ්වාස කරනවා. ඒකේ විදිහට කරනවා කියලා. ඒ වගේම ඔයා වෙලාවක කිව්වොත් මට පාඩම් සර් කියලා මම ඒක නැවත කියන්න කියන්නේ මම විශ්වාස කරනවා. ඔයා පාඩම් කියලා කියන්නේ පරම සත්‍ය කියලා. ඒ නිසා අන්න එහෙම ඔයා කියන දේක් තව කෙනෙක් පරම සත්‍ය ලෙස බාර ගන්නවා. ඔයාව විශ්වාස කරනවා නම් ඔයා ලෝකයේ අත්දකින පරම සත්‍යපත් ඒකනේ. කවුරු හරි කියනවා නම් මට ඔයාව විශ්වාසයි කියලා. ඒක කවුද අහන්න අකමැති. හරි හැමෝම කැමතිනේ. තමන් පිළිබඳ අනිත්‍යය විශ්වාස කරනවා. ඒක පට්ට එකක්. ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් ඒක හරි පට්ට. ඒ නිසා අපිට පුළුවන් නම් එකිනෙකා විශ්වාස කරන සමාජයක් හදාගන්න. ඒක පට්ට. හරි. ඒ නිසා විශ්වාසයට පුළුවන් නම් ලොකු වැලියු එකක් දෙන්න. හරි. ඒ වැලියු එක හදාගත්තොත් මිනිස්සු ඒ වටිනාකම දිහා බලාගෙන විශ්වාසය ගොඩනගනවා. ඉතින් අපේ රටේ කවුරුයි මිනිස්සු ගෙදෙට්ට આવොත් වතුර එකක් කිල්ලුවොත් कोई तरह मनुष्य विश्वास विश्वास सहोदरी विश्वास देशपाल पट्ट विश्वास उंग विश्वास
එක පාරක් ඇවිල්ලා මොකක් කරේ කිව්වා අම්මෝ ඒ පාර විශ්වාස කරනවා උඩින්ම විශ්වාස කරනවා කෙලව ගත්තට පස්සේ අනිත් එම් කියන එක විශ්වාස කරනවා උණුත් ඇවිල්ලා කෙලවුවට පස්සේ අර කලින් කියපු එක මතක නැහැ උන් ආයි විශ්වාස කරනවා තව විශ්වාසය අපි තියාගෙන තියෙන දේශපාලනයේ විතරයි පට්ට විදියට විශ්වාස කළා හද්ද රැවටිලා ඒකම අනිත් සමාජයටත් අතුලත් කළා අපි විශ්වාසය කියන එක හොඳටම පළදු කරගෙන තියෙනවා අපි ගොඩනගමු අපි මේ ඔයගොල්ලෝ තමයි අලුත් පරම්පරාව හරිද ඔයගොල්ලෝ තමයි මේ රටේ අනාගතය නිර්මාණය කරන්න ඉන්න ජීවනාලි එකාට තියෙනවා මාර හයියක් ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ලක්ෂ ගණන් එකතු වෙලා නෙවෙයි එකෙක් වටා ලක්ෂ ගණන් එකතු වෙලා හොඳට මතක තියාගන්න ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ලෝකෙ අරගල කරලා තියෙන්නේ ලෝකෙ විප්ලව කරලා තියෙන්නේ ලෝකෙ මතවාද හදලා තියෙන්නේ ලෝකෙ අලුත් ටෙක්නොලොජිය හොයලා තියෙන්නේ ලෝකෙ අලුත් ගමන් මාර්ග හොයලා තියෙන්නේ ලෝකෙට අලුත් සංකල්ප හදලා තියෙන්නේ ලක්ෂයක් එකතු වෙලා නෙවෙයි එකෙක් වටේ ලක්ෂයක් එකතු වෙනවා එහෙම නැත්නම් තනියෙ නිසා මේ ලෝකෙ වෙනස් කරන්න ලක්ෂ ගණන් ඉන්න ඕන නැහැ එක හරිද එකෙක් හරියට හිතනවා හරිද එකෙක් මානව හිතවාදී හිතනවා එකෙක් නිවැරදි විදියට හිතනවනම් ඌවට ලෝකයක් හැදෙන්න. ඒ නිසා කවදා හරි දවසක ඔබට පුළුවන් නම් ඒකාවෙන් හරි ඒකාවෙන් ඒ එක එක අතර එකෙක් වෙන්න. හරි එහෙම නැත්නම් ඒ එකෙක් වටේ දුවන එකෙක් වෙන්න. ඒත් ඇත්ත. ඒ එකෙක් වටේ දුවන එකෙක් වෙන්න. එහෙම වෙන්න පුළුවන් නම් අපේ රට ගත්තොත් පට්ට සුන්දර රටක් මේ ඒක මාරම ලස්සන රටක් ලෝකෙ කොහෙවත් අත්විඳින්න බැරි අසීමිත සුන්දරත්වයක් තියෙන රටක් මේ වෙන රටවල වල මාස 6ක් ඇතුලේ ආ එළියේ එන්න බෑ. එහෙම තත්ත්වයන් තියදී පැවිස්ස අතරින් අපිට එළියේ වැහලා මේ නිදාසෙ ඇවිදින්න පුළුවන් රටක් පාලකන්නේ ජීවිත ලැබෙන තැනට අපේ රටේ ආර්ථික සමාජ තත්ත්වය දේශපාලනේ මේ සියල්ල ගරා වැටලා තියෙන සමාජෙක. අපි එකිනෙකා මත වගකීම් පටවගෙන මේ විශ්වාසය සමාජය තුළ තහවුරු කරමින් කැපකිරීම කරන මිනිස්සු නෙමෙයි කපකිරීම නොකරන තැනට රට අරන් යන්න පුළුවන් සුන්දර මිනිස්සු වෙන්න පුළුවන් නම් ඒක තමයි පට්ට හරිද ඒක තමයි වෙන්න ඕනේ ඒක තමයි අපිට නැති එක ඇති කරගන්න ඇති ඒවා නැති කරගන්න ඕන නම් ඒවත් නැති කරගමු හරි ඉතින් අද දවසේ අපිට කතා කරන්න වෙන්නේ නැ ඔයිට වඩා ප්‍රශ්නේ තව එකක් අපි ගත්තොත් ඊට වඩා වැඩි වෙලාවක් යනවා මම මේවට තේරෙන්න තමයි ඉතත් කෙටියෙන් හෙමින් මේ ප්‍රශ්න කතා කරන්නේ එතකොට ඔයාලට මේ සතියේ මම මේක දැම්මහම නිබන්ධනයේ print එකක් දාගන්න කම්මැලි වෙන්න එපා print එකක් දාගෙන එතකොට ඔයාලට තව දුරටත් පැහැදිලි එක print එකක් දාගෙන ලියන්න හදාගන්න එහෙමනම් ඉතින් අද දවසේ අපි 10 වසරේ ආදරණීය දරුවන්ගේ සමු ගන්නවා ඒ වගේම මම මතක් කරනවා මේ එතකොට සිංහභාව අන්තිම පාඩම මේ ටිකත් ඉවර කරලා අපි 11 වසර පටන් ගන්නවා ටිකක් ඉන්නේ ලස්සනට කරගෙන යන 11 වසරේදී ප්‍රශ්න මේ ඔක්කොමත් සාකච්ඡා කරන ගමන් සමස්ත සිලබස් එක නිවැරදි වාදිනේ කරලා පොඩි වේගකින් මේ යන්නේ ඒ නිසා පොඩ්ඩක් රෆ් එකේ යන්නේ නීලු තහලු අඩු කරලා විනෝදය කියන එකට පොඩ්ඩක් පැත්තෙන් පොද සමාන අපි පැය දෙකේ ක්ලාස් එකේ පැය භාගයක් ගන්න පොඩ්ඩක් එන්ජොයි කරා නමුත් ඒ එන්ජොයි කරන එකත් පොඩ්ඩක් ඈතකින් තියලා පැය එකම ආරතල උපරිම විෂය උගන්වන්න තමයි උත්සාහ කරේ ඉතින් 11 වසරේදී අපි ටිකක් විනෝදබරව මේවත් කතා කරන ගමන් සුන්දර ගමනක් ඉස්සරහට යන. ඒ වගේම ඔයා දන්න කියන අනිත් හැමෝටම අයිලර්නින් කොලෙජ් එකත් එක්ක එකතු වෙන්න ආරාධනා කරන්න. ජීවිතය ඉගෙන ගන්න, ජීවිතය කියවන්න, දැක්මක් හදා ගන්න, විභාගයට උසස් ප්‍රතිඵලයක් ගන්න, ඒ සාමාර්ථයක් ගන්න, දැනුම කුසලතා සහ මනුස්ස ගුණ ධර්ම හදා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ අයට කියන්න. ඉතින් ඒ වටා එකතු වෙච්ච ඔබටත් සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ සිහිනයකින් ජීවිතයේ හරි ඊළඟ ඡේදෙත් දාලා තියෙනවා අවදි වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරයිවා හැමෝටම උදසා